මේ තියෙන කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ඉන්ටර්විව් පේපර් එක තිබුණු සුළු කිරීමේ ගැටලුව. මේකේ කියනවා අපිට 53 ඍණ 10 මූල 6 සම්පූර්ණ මූලයේ කියන එක්කෙනාගේ විශාල මූලයේ ඉවත් වෙන ලෙස අපිට සුළු කරලා දෙන්න කියලා. එහෙනම් මම ඉස්සලාම ඔගෙදි කරන්නේ 53 කියන එක්කෙනාව ලියනවා 50 ධන 3 කියලා. 10 කියන එක්කෙනාව ලියනවා දෙවාරයක් 5 කියලා. මූල 6 කියන එක්කෙනාව මට ලියන්න පුළුවන් මූල දෙකවාරයක් මූල 3 කියලා. ඊට පස්සේ ඊළඟ පියවරට ගියොත් එimhe 50 කියන එක්කෙනාව මම ලියලා තියෙනවා මූල 50 වර්ගය කියලා. 3 කියන එක්කෙනාව ලියලා තියෙනවා මූල 3 වර්ගය කියලා. ඉතිරි පියවරට වෙනසක් කරන්නේ නැහැ. ඊට පස්සේ පියවරට ගියොත් එimhe 50 කියන එක්කෙනාව මම ලියලා තියෙනවා වර්ගමූල ඇතුලේ 25 ගුණ කිරීම 2 කියලා. ඉතිරි කොටස් ටික වෙනසක් කරන්න නැතුව එimhe ලියලා තිනවා. ඊට පස්සේ පියවරට ගියොත් එimhe අර වර්ගමූල ඇතුලේ තිබුණු 25 කියන එකේ නම වර්ගමූලෙන් එළියට අරගෙන මම ලියලා තියෙනවා 5යි කියලා. එතකොට 5 වාරයක් මූල දෙකේ සම්පූර්ණ වර්ගය. ඉතිරි පියවර ටික වෙනස් කරලා නැහැ. ඊට පස්සේ මම 5 මූල 2 කියන එක නම සිම්පල් A කියලාත් මූල 3 කියන එක නම සිම්පල් B කියලාත් අරගෙන තියෙනවා. ඒ කරලා ඊළඟ පියවරේදී මම ආදේශ කරලා තියෙනවා ABS උරින්. ඊට පස්සේ මට පේනවා වර්ගමූලයක් ඇතුලේ A වර්ගය දන B වර්ගය ඍණ 2යි AB කියලා ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා සුළු කිරීමක් තියෙනවා. එයාව මට ලියන්න පුළුවන් A ඍණ B ගේ පූර්ණ වර්ගයක් විදිහට. ඒ කියන්නේ වර්ගමූලය ඇතුලේ ඇවිල්ලා තියෙන එක නම මට ලියන්න පුළුවන් A ඍණ B ගේ පූර්ණ වර්ගයක් විදිහට. එතකොට අපි දන්නවා වර්ගමූලයක් ඇතුලේ වර්ගපදයක් තිබුණොත් වර්ගමූලයක් ඇතුලේ පූර්ණ වර්ගයක් තිබුණොත් ඒ පූර්ණ වර්ගයට වර්ගමූලයක් කැපිලා ගින් ඇතුලේ පදේ විතරක් ඉතුරු වෙනවා. එහෙනම් මට එනවා A ඍණ B කියලා. ඊට පස්සේ A ට සහ B ට අපි අර ඉහතදී ගත්තු අගයන් ටික ආදේශ කරාට පස්සේ අපිට එනවා 5 මූල 2 ඍණ මූල 3 කියලා. එහෙනම් අර විශාල වර්ගමූල ලකුණ මේ වෙද්දී අයින් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ওই ගැටලුව විසඳන්නේ.